බ දවසක් කියල හැමෝ මාධදරෙන් පිළිගන්නවා. කුඩා දරුවන්ඉින් අම්මලට මේ දවස්සර තියෙන ලොකුම ගටළුවක් තමයි, යාලගේ දරුවන්ට නිතර නිතර කැස්ස සෙම්පතිශාව උුණ හැදනය එක. සමහර වෙලාට මේවාගේ හැදෙන කැස්ස කිසිම බෙහෙතකට අඩුවන්නේ නැතුව සති ගනම් මාස ගණන් වනත් තියෙන පුොළුවන්. ඒක දෙමවපියන්ට තරක්නෙ මේ සමහර වෙලාට වෛදරුවන අපටත් ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. ඒක කියන්නේ මේ වගේ ඇතිවෙන කැස්ස සමහර වෙලාට කිසිම බෙහෙතකට අඩුවන්නේ නැතුව සෑහන කාලයක් තියනෙන පුළුවන් නිසයි. ඉන් අද මල්පනා කලා මෙන්න මේගේ නිතර නිතර කැස්ස සේප්‍රතිශාව හදර දරුවන්ට ඇතිවෙන්න පුළුවන් තවත් සංකුලතාවයක් ගැන කතා කරන්න. විශේෂයෙන්ම මාස හයත් අුදු තුනත් අතර දරුවන්ට තමයි මෙන්න මේ මං කියයන් දෙන සංකුලතාව ඇතිවෙන්නේ. අපි මේ තත්ත්වේ වෛද්‍යවිුද්‍යදි අඳන්නවා කරෝප කියන නමින් බොහ විට මේ තත්ව ඇතිවෙනි වෛර ආසාධනකින් පසුව නිසා වයිරල් කරෝප් කියලත් මේ තත්ත්ව අප අ දුන්නනවා. අපි බලමු මොකද මේ වයිරල් කරෝප කියන්න කියලා. සාමනෙන් අපි දන්න දෙයක් තමයි කුඩා දරුවට නිතර නිතර වෛරස් ආසාද නැතුවෙන්න පොළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සස්සන මාර්ගේ ඉහළ කොටසට අදාලෝ තමයි, වරස් ගුඩක් පෙළට ආසාධනය වෙන්නේ. උදාහරණයක් පවිදිරි දරුවන්ගේ උගුර ප්‍රදේශය ස්ොරාලය සහසස්සන නාල ප්‍රදේශයත් මෙන්න මේ කොටස් වන අයිති වෙනවා. ඉතින් මේ වයිරල් කරූප් කියන තත්ත්ව ඇතිවන්නත් හේතුවෙන්නේ දරුවන්ගේ ස්ොරාලය වාස නාලෙස්වා වාස නාලිකා කියයෙන් ප්‍රදේශයන් වලදී ඇතිවෙන වෛරස් ආසාධනන්ගේ ප්‍රතිඵලයක් විදිහටයි. දැන් අපි බලම මොකදමි වයිරල් කරප කියන කියලා වයිරල් කරූප් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිදන්නවා දරුවකුට ඇතිවෙන වෛරස් ආසාධනයකට පස්සේ ඒ කියැන උන කැස සෙප්‍රේශාව ඇති වෙලා දවස් තුනක් විතර ගියාට පස්සේ සමහර කුඩා දරුවන්, මහා රෑහරි පාන්දර් ජාමය හරි මහායෙන් කහින පටන්ගන්නවා. මේ ැත්ස සද්‍යයහඉන්න බැරිතරම් භයනකයි. සහරවෙලා බල්ලෙක් පුොරුණුවගේ තමයි මේ කයින්න පටන් ගන්න. එහම නැත්න හස්ම ගන්නකොට අමතු සසාදධයක් ඇහෙන්න්න පුළුවන්. සමහර වෙලාට බලන්න බැරිතරම් දරුව පහස්සාකට පත්වෙලා තියෙන්න්න පුළුවන්. උදාහරනෑඇ පිදිර දරවා හුස්ම ගන්නකොට දරුවගේ මෙන්න මේ ප්‍රදශයට ගිලෙන්න්න පුළුවන්හම නැත්න මෙන්න මේ ඉල්ලයට අස්ස ප්‍රදේශයට ගිලන්න පුළුවන්. අපට බලන්න බරි තරම් භයන තත්වයක් තමයි ලාට ඇවෙන්නේ. ඒ මේවිද දරුවවා මහහායෙන් කහිනකොට අපටේ සබ්දය ඇහෙන්නේෙ හරිටකම් බල්ලෙක් බොරුණවාගේ එහම ැත්න අස්සෙක් කෑගනවාගේ. අපට මේක බලඉන්න අමාරුවගේම තමයි දරුවට මේ දැඩි අපවස්සාාවට පත්තෙර තත්ව. ැඟ අපි බලවුව මේ තත්ව ඇවෙන්න කොමද කියලා. අර මම මුලින්කියෝවාගේම දරුවට වෛරස් ආසාධිනයක් ඇතිවුණනාට පස්සේ දරුවවාගේ සොසන මාග ඉහල කොටස යයක්කිසි ප්‍රදායක තත්වයක් ඇවන්න පටන් ගන්නවා. දාහ තත්වයක් යන ඉන් ලේශන්න එකක් එමනත්නක් ඉදිමක්. මේ ඉදිමීම තත්ව වැඩිපුරම ඇතිවෙන්නේ දරුවගේ ට්‍රකියගැමනැත්තන් දරුවගේ ස්වසන නාලේ ආසිතුවයි. ඊට අමතර දරුවගේ ස්රාලයත් දරුවගේ ශවාස නාලිකත් මේ විදිම ඉදිමන්න පොළුවන්. ඉතින් මේ විදිහයට දරුවගේ ස්ොරාලය ස්වාසනාලය සහ ස්වාස නාලිකාගෙන ප්‍රදේශයන් තුනම ඉදිමූට ලක්විීම නිසා තමයි මෙ මේ වයිඩල් කරප් කියෙන තත්ත්ව ඇතිවෙන්නේ. අපි වෛද ද්‍යාවවි ලෙරි ග ටක් බ්‍රොන්ක ස්කලාල දුන්නවා ඇත්තරම මේේ වැඩිපුරම් ඳමන්න පටන් ගැන දරුවග ට්‍රැකික ගම දවාසනාලයයි. මෙන්න මේ විදිර දරුවගේ වාසනලය ඉදිමෙන නිසා දරුවට හුස්ම ගැමි අපපස්සාාවක් ඇතිව වෙනවා. එනිසා තමයි දරුව අරවිදියට මහහිය කහින්න පටන්ගන්නේ. ඒවගේ මතමයි තත්ව ඉතාඉක්මනින් ඇතිවෙන පුළුවන් තත්ව. මේ විදිර මහාහයේෙන් ඇතිවෙන කැස්සට අතරව තවත් රෝගලක්ෂන කීපයක් ඇති වෙන්න පුළුවන් ඒතයි දරවාගේ හුස්මගැීමේ වේ වැඩෙන්න්න පුළුව. ගමයි දරවා හස්මගන්න කොට දරුවගේ බෙල්ලට පහලෙන් මෙන්න මේ කොටස ඇතුළල් නිායන්න පුළුවන්. ඊට අමතුර ල්ලයටට අතරින් හම ඇතුළු නිරාන්න පුලුවන්. සමහර දරුවන්ට මේතත්ත්ව සාමාන්‍ය තත්ත්වයක් වනාාට ඉතාම කලාතුරකින් සහර දරුවන්ට තත්වේ උග්‍ර අසාධිතත්වයක් දක්වා වර්ධනවෙන්න පුළුවන්. උදාහරණයක් විදිෙට කලාතුරකින් දරුවන් යිපක්සික් එමනත්තං දරුවන්ගේ ඔක් සිජන් ප්‍රමාණ ඩ වෙලා දරුවන්ු අසාදිතත්වයට පත්වවෙනි තියවා. ශේෂයම කිය ඕනුයක් තමයි මේ තත්ත්ව ඇතිවෙන්න හේතු කාරක වෙන වෛරස් වර්ග කීපයක්ක්ම තියෙනවා ඒව තමයි පර ඉන්ස ටයිප් 1න් කෙන වර එකකත් ප්‍රස්පර් සිින්සිටම් වයිරස් කිය එකත් අපි හැමමු දන්න ඉන්පසා ටයි්AB කියෙන වර එකකත් නිසා මේ තත්ත්වය කුඩා දරුවන්ට ඇතිවෙන්න පුළුවන් සහර දරුවන්ට මේතත්ව කීපොරක් හැදිනිට තිෙනවා ැන් අපි ලමු මේ වයිරල් කරෝප් කිය රෝග තත්වය ක ොමදනගන්න කියලා. සාමනක් ඔගේ දරුවට මෙන්නමෝෙ කැසක් ඇතිවුලොත් වෛදවයකට පුළුවන් ඒ කැස ෆෝර්න එක හලා උත් දක්නෝස් කරන්න හමලත්න රි රෝගය අඳනගන්න මේ දරුවට තේන්නේෙ කරූප තත්වක් කියලා. ඒ කියැන මේවි කහින බ එක සබ්දේ ඇහුණ හම වෛදරකට පුළුවන් ඒ සබ්දයෙන් විතරක්ම ඩයක්්නෝසයකට එන්නන්නේ එමනැත්ත රෝග විනිශ්කට එන්න මේ දරුවට හැදිල තියන වයිල් කරප් කියන රෝගීතත්ව කියලා. අමතවර සමහරවෙලාට දරුවවාගේ ගෙල ප්‍රේශගන් ක්්‍රයහකනුත් පුළුවන් අප රෝගී තත්වය හටම නිශ්ෂය කරන්න. දැන් අපි බලමු මේගේ තත්ත්වයක් ඇතුනාට පස්සෙ කරන්න තියන ප්‍රතිකාර මොවද කියලා. ප්‍රතිකාර කමය තිීගෙන කරන කලින් දරවා ඉන්න තත්ත්වය හරිට දනගන්න ඕන. උදාහරණයක් විදිර දරුවට තේනෙ වයිලල් රූප්තත්ව ඒතාම සාමාන්‍ය තත්වයක් නම් අපි පොළුවන් කටින්ද බෙහක් එම නත් ස්ටරෝයි් කාන්ඩ බෙක් දලා දරවා තායික්නනිස්ුව කරන්න. ඇබයි දවා ඉන්නන්නේ රමක අසාදි තත්වක නම් අපි ස්ටරෝයි් කාන්ඩේ බෙහතක් දෙනට අමර බ්‍රොංකො ඩයිලට එකක් එෙමනත්න සොසන මාර්ග පලල් කරන බෙතක් දෙන්න වෙනවා. උදාහරණයක් විදිර මේගේ සංකර්න අවස්ථාවකදි බ්‍රොංකෝ ඩයිලේ්කක් විදිහට අපි ඇඩිඩලින් කියෙන බෙේත භාවිතා කරනවා. මෙන මේ ඇඩිනඩින් කියෙන බෙහත නෙබිලයිස් කලෑම් නන දුම් ඇල්ලිීම මගින් මේ තත්වේ තමක් දුරට මගහරවාගන්න පුළුවන්. ැයි බ සිවිටකත් මේ වගේ ප්‍රතිකාර ගෙදරදි කරන්න උත්සාහකරන්න එප. ඔබ අනිවාරයම දරුව වෛදොරෙක් කරහෝ ෝහල කර අගයන්න මෝනෙ, ඉට පස්සිතමයි මේගේ ප්‍රතිකාරපි පටන්ගන්නේ. අර ම මොලින්කිවගේ ඉතාම කලාතුරිය සමහර දරුවන් සංකෘලතාවට ලක්වෙලා මියයන්න වනක් පොළුවන්. හනයක් පිෙර දරුවගේ හයිපක්සික් ත්ව තා සීගලින් වැඩනාට පස්සේ දරවා ස් ට ිටේස් තත්වර පත්තයන්න පුළුවන් මේනි තත්වෙද දරුවගේ මුණන ල්පාට වෙලා දරවා සයිනෝසිස් තත්වර පත්යන්න පුළුවන් ඒගේ තත්වකට පත්වනොත් එම දරවා මේයන්න තියටකට වැඩ. ඒගේ තත්වරද අපි කරන්න දරුව ඉතාමඉක්මනින් ඉන්ටුබේට් කලෙම නත්තන් රග කට තුලින් පටයක්දාලා ඉතාම එක්මනින් ඔක්චල්ලබා දෙනකයි. මේ විඩි පිවරන්න කලිින්මං ඉතාම වැදගයක් කියන්න ඕන මේ විදිට වගේ දරුවට නිතර නිතර කැස සෙප්තිශා හැදෙනවා ඔහගේ දරුවටත් මේ ගිදිහට වයිල් කරූප් කිය ත්ව ඇතිවීම වැඩි ඉඩකඩක් ඇත්වන්න පොළුවන්. ඒනිසාත් දරුව ගෙන හොඳ අවධානයෙන් ඉන්න. විශේෂම දරුව රෑට අමුතු විදිහට කහිනවන. හුස්ම ගණුවට අඳදුු සබ්දයක් පිට කරනවන. දරවා හස්ම ගන්න කොට දරුවගේ මෙන්න මෙතන ඇතුළට ගිලෙනවන්. ඒවගේ හුස්ම ගනුවට මෙන්නම ඉල ඇයටහතරින් දරුවගේ හම ඇතුළට යනවාන. පොඩ්ඩකත් බලාගනින් ා ඉතාහෙක්මනිි වෛදරය කරා දරුව අර්ගයන්න ඕනි. ඒම තමයි මේ වල් කෝප් කිය ත්ව ඇතරම මේ වාසල ගඩක් දරුවන් අතර තියවා. එනිසායාගේ දරුව ගැන්න වැඩි අවදාානකින් ඉන්න. මම හිතනවා ඔගුලන් වයිල් කරෝපකය ෝගගේ තත්ව ගැන මේ ඩියුවක යම්කිසි දැනවා කම්බේ නැති කියලා. ඉතින් මේවගේ වැදගත් වදෝක තාක් නැවත් හමුවම.